අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින අවධානය පුවත් සිරස්තල වෙත ළමයින්ට විභාගයක් තියාගන්න කඩදාසි නැති උණු රට සාමාන්‍ය පෙළ විභාගයටත් බලපෑ මෙල්ලවීමේ අවධානමක් මෙරට උද්දමනීය සීග්‍රේන් ඉහළට මේ මාසයේ උද්දමනය 125ක් විය හැකි බවට පුරෝකථනයක්. ආහාර කාණ්ඩයේ උද්දමනයත් 30-35 අතර ඉහළාගයකට. ජන බලයෙන් ආණ්ඩුව එළවන කාලය ඇවිල්ලා සජිත් කියයි. දැන් දේශීය පුවත්. හොඳම දේ දරුවන්ට දෙමාපියන් සහ දරුවන් රවට්ටන්න දේශපාලකින් පාවිච්චි කරන අපූර්ව වාක්‍යයක්. මේ පාලකයෝ අපේ රටේ දරුවන්ට කොච්චර හොඳට සලකලා තියෙනවද කියනවා නම් විභාගය ලියන්න කඩදාසියක් නැති තරමට අද රටපත් කරලා. හොඳම දේ දරුවන්ට මේ හැම දෙයක්ම දුක් මහන්සි වෙලා කරන්නේ දරුවන් වෙනුවෙන්. දරුවන්ට රටක් ඉතිරි කරන්න අපි කැපවෙමු. මේ තමයි අපේ රටේ දේශපාලචින්ගේ ඉඳලා ආයතනවල සභාපතිවරු ලේකම්වරු සහ නිලධාරීන්ගේ ආදර්ශ පාඨය. විශේෂයෙන්ම දේශපාලචින්ගේ මුව රැව්පිලි රැව් දෙනවා මේ වචන ටික. දරුවන්ට කොච්චර කරලා තියනවද කියලා දැන් පේනවා. අඩුම ගානේ විභාගයක් තියන්න කොළ ටිකක්වත් නැති රටක් බවට අද මේ රටපත් වෙලා. ඊයේ වාර්තා වුණා ඊටම සෝචනීය කරුණක්. ඒ තමයි බස්නාහිර පළාතේ පාසල්වල අවසන් වාර විභාගයේ පැවැත්වීමට කඩදාසි සහ අමුද්‍රව්‍ය විශාල හිඟයක් පවතින බව බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් ඊයේ නිවේදනය කළේ 6-7-8 ශ්‍රේණි වර්ෂ අවසාන විභාගය සංශෝධනය කළ බවයි. මේ තත්ත්වයත් එක්ක 4-9-10-11 ශ්‍රේණිවල වර්ෂ අවසාන ඇගයීම් විභාගය අප්‍රේල් නිවාඩුවෙන් පසුව පවත්වන්න තීරණය කළා. ඒ කියන්නේ විභාගය කල් දාලා මේ ප්‍රශ්නේ ඉදිරියේදී තවත් බරපතල වෙන්න පුළුවන්. ඉදිරියේ පැමිණීමට නියමිත ආපොස සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න පත්‍ර අච්චු ගැසීමට වගේම පිළිතුරු පත්‍ර ලිවීම සඳහාත් වන අවශ්‍ය කොළ ලබා ගැනීමේදී විශාල ගැටලුවකට මුහුණ දීමේ පෙර ලකුණු දැන් පහළ වෙමින් තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය අද නෙවෙයි අපි හෙට විසඳමු කියලා ඉන්නේ නැතුව ඉක්මනින්ම සුවබලා විසඳුම් සැවීම අත්‍යවශ්‍ය බව බලධාරීන්ට මතක් කර සිටිනවා. මෙය ඊතා බරපතල තත්වයක් බවයි ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ. ළමයින්ට ඇගෙයීමක් කරන්න බැරි විදියට මේ ආණ්ඩුවේ මේ අර්බුදය ළමයට ඇති කරලා තියෙනවා. ගුරුවරයාට ඇති කරලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේගොල්ලෝ කරන්නේ මොකද? ඊළඟ මැයි මාසේ විභාගේ තියෙනවා. ඒ කියන්නේ මේ දරුවෝ ඊළඟ පන්තියට ගිහිල්ලා තමයි කලින් අවුරුද්දේ විභාගේ කරන්නේ. 8 වසරවල ගිහිල්ලා තමයි 7 වසරේ අවසාන වාර විභාගේ කරන්න යන්නේ. මොකද්ද මේ විහිළුව? මොකද්ද මේ තත්වය? ඇයි ආණ්ඩුව ළමයින්ට මේ තරම් පීඩාවට ලක් කරන්නේ? ළමයින්ගේ අධ්‍යාපනය මෙච්චර කඩාවැටන්නේ. ඉදිරියේ එන කඩදාසි අර්බුදයේ ගැන අපි සිත ටීවී හරියටම මීට සති දෙකකට පමණ කලින් විශේෂ ප්‍රවෘත්තියක් ඔස්සේ තොරතුරු රටටම අනාවරණය කළා. බලධාරින්ට ඇස් අරින්න කිව්වා. හැබැයි ඇත්තට නිදන් ඉන්න එකා කොහොම හරි ඇහැරවන්න පුළුවන්. ඒත් බොරුවට නිදන් ඉන්න එකා මොන යකෙකුටවත් ඇහැරවන්න බෑ කියලානේ කියන්නේ. ඒ වගේ තමයි අපේ බලධාරින්. ගුරුවරු නම් වැටුප් මදි කියලා වර්ජනය කළා. දැන් බහණ්ඩ මිල වැඩිවීමට එරෙහිව ජනතාව පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ විරෝධතාවේ. දැන් ඉතින් දරුව මොකද කරන්නේ? විභාගේ තියන්න කොළ නැහැ කියලා පාරට බහින්නද? උද්ඝෝෂණය කරන්නද? දරුව උපවාස කරන්නද? මේ දවස්වල අපේ පාලකින් තෙල් ගෑස් ඩොලර් ඉල්ලගෙන ලෝකෙ වටේම යනවනේ අත දික් කර කර. අනේ අපි නම් ඉල්ලන්නේ මහත්තුරුනේ. ප්ලීස් බංග්ලාදේශයේ ඉන්දියාව නේපාලයේ චීනේ හරි මොන හරි රටකින් ගෙනල්ලා අපේ ළමයින්ට විභාග ලියන්න කඩදාසි ටිකක් ගෙනත් දෙන්න. එක්සෑම් ඉක්මනට තියන්න. එක්සෑම් ඉක්මනට තියනවට තමයි අපි කැමති. ඕලෙවල් එක්සෑම් ඉක්මනට තියනවට තමයි අපි කැමති. නැත්නම් අපි පාඩම් කරලා තියෙනවත් අමතක වෙනවා. විභාගේ ඉක්මනට තියන්නකො අපි විභාගේ තියනවට කැමති මාමේ. මම පවසරේ ඉන්නේ. ඉක්මනට විභාගේ තියනවා නම් මම බොහොම කැමති. නැහැ ශිෂ්‍යත්ව විභාගේ ඉක්මනට තියනවා නම් මම කැමති. ඒ නිසා අපිට 6 පන්තියට ගිහින් වැඩි වැඩියෙන් ඉගෙන ගන්නත් පුළුවන්. අපි විභාගේ කඩේනවට කැමති නෑ. ඉගෙනගත්ත දේවලුත් නරක් වෙනවා. ඉක්මනට විභාගේ තියන්න තමයි ඕනේ. විභාගේ තිබ්බොත් නෑ අපිට ඊළඟ පන්තියට යන්න පුළුවන්. විභාගයට කල යවන්න නැතුව ඉක්මනට තියෙනවට තමයි අපි කැමති. අපි කැමති ඉක්මනට එක්සෑම් තියෙනවනේ. නැත්තම් පාඩම් කරපුවකත් අමතක වෙනවා.
පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙම මාසයේ උද්ධමනය 25%ක පමණ අගයක් දක්වා වර්ධනය විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා. එමෙන්ම ආහාර කාණ්ඩයේ උද්ධමනයද 30-35% අතර අගයක් දක්වා ඉහළ යා හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. උද්ධමනය ලෙස හැඳින්වෙන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමයි. එය යම් රටක සමස්ත ජීවන වියදමේ ඉහළ යාම පිළිබිඹු කරන දර්ශකයක් ලෙසයි සැලකෙන්නේ. 2019 වසරේ ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 3.7% ලෙසයි. 2020 වසරේ ජනවාරි මාසයේ මෙරට උද්ධමනය 7.8%. එසේම 2021 වසරේ ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 3% ලෙසයි. පසුගිය වසරේ දෙසැම්බර් 21 වනදා වන විට මෙරට උද්ධමනය 12.1% දක්වා ඉහළ ගිය අතර එය මේ වසරේ ජනවාරි 22 වනදා වන විට 14.2% දක්වා ඉහළ ගියා. පවතින ඩොලර් අර්බුදය හමුවේ මෙරට ඉන්ධන ඇතුළු භාණ්ඩ රාශියක මිල සීකෘ ලෙස ඉහළ යමින් පවතිනවා. එවැනි පසුබිමක ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව මේ මාසයේ උද්ධමනය සටහන් වන්නේ 16.9% ආසන්නවයි. එය වාර්තා වුණේ ආසියානු කලාපයේ රටවල් අතරින් මෑත කාලීනව වැඩිම උද්ධමන අගය ලෙසයි. මේ අතර පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙම මාසයේ උද්ධමනය 25%ක පමණ අගයක් දක්වා වර්ධනය විය හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ප්‍රකාශ කළේ. මෙම මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 30-35% අතර අගයක් දක්වා ඉහළ යනු ඇති බවටයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපි අපේක්ෂා කරනවා සමස්ත උද්ධමනයේ 25%ක විතර ප්‍රමාණයකට ඉහළ ඇතයි අපේක්ෂා කරනවා. ඒ වගේම ආහාර උද්ධමනයේ 30-35%ක විතර මට්ටමකින් ඉහළ ඇතයි අපේක්ෂා කරන්න පුළුවන්. අද වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම භාණ්ඩ හිඟයක් ඇති කිරීම හා භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ දැමීමක් අවිධිමත් අංශය තුළ ඉතාමත් ප්‍රබල විදිහට දක්නට ලැබෙනවා. මේ උද්ධමනකාරී තත්ත්වය තවත් වට කීපයකින් ඉදිරි මාසවලදී ඉහළ යෑමට නියමිතයි. විශේෂයෙන්ම ගෑස්, විදුලිය හා අනෙක් අත්‍යවශ්‍ය වෙන භාණ්ඩ හා සේවාවල මිල ගන්නුත් ඉහළ යැයි අපි අපේක්ෂා කරනු ලබනවා. ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර රේගුවේ සිරවී ඇති සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබන සතියේදී නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලබන්නා වූ සතිය තුළදී වරාය තුළ හිර වෙලා තිබෙන ඉන්දියාවෙන් ආනයනය කරන ලබන සියලුම තොග මුදා හැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නට බලාපොරොත්තු වෙනවා. සිංහල දෙමළ අවුරුදු සමයේදී කිසිදු භාණ්ඩයක බෙහෙත්තේත්වල හිඟයකින් තොරව ලබා දීම සඳහා මෙම නව යෝජනා ක්‍රමය භාවිතා කිරීම සඳහා විනිවිද පේන ආකාරයෙන් කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාල පරිච්ඡේදය තුළදී මේ ඩොලරය සඳහා තිබෙන ඉල්ලුම ඉදිරි මාසය තුළදී විශාල ලෙස පහත වැටී කියලා. ඒට හේතුව තමයි ඇමරිකානු ඩොලර් බිලියනයකට තිබෙන ඉල්ලුම අඩු වෙනවා මේ නව යෝජනා ක්‍රමයට. ඩොලර් බිලියනයක් ඉල්ලන්න ඕනේ ප්‍රමාණය ඉල්ලුම් නොකොට ඉන්දියානු නව යෝජනා ක්‍රමයට මාරු වෙන්න පුළුවන්. දෙක, මේ වන විට සම්ප්‍රදායිකව සිංහල ද්‍රවිඩ අලුත් අවුරුද්ද වෙනුවෙන් රෙදිපිලි අනාදිය අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනාලා රෙදිපිලි නිෂ්පාදනය කළා හමාර කළා. මේ දැන් සූදානම් වෙන්නේ අලෙවි කාලේ. එනිසා අමුද්‍රව්‍ය වලට ඉල්ලුම ඉදිරි මාසවල අඩු වෙනවා. අප්‍රේල් මාසයේ වන විට ඩොලර් සඳහා සඳ ඉල්ලුම අඩු වුණොත් 150ට තියෙන ඩොලරේ වටිනාකම 140-30 යනාදී වශයෙන් පහළට එන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. කිරිපිටි මිල නම් වැඩි කරන්න කියලා දැන් සමාගම් මිල්ලිම් කරලා තියෙනකොට දේශපාලනඥයෝ ළඟ කිසිම විසඳුමක් නැහැ. විසඳුම එකයි, රටින් පිටට ගලා යන මුදල් ප්‍රමාණයට වඩා රට ඇතුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වෙනවා. වෙන කාටවත් ඒකට මොනවත් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ මුළු රටම අපනයන සැකසුම් කලාපයක් කරලා රට ඇතුළට එන මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීම, රටින් පිටට ගලාගෙන යන මුදල් ප්‍රමාණය අඩු කරගන්න ක්‍රියා කිරීමත් තුළින් පමණයි ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මොකද ඒක දේශපාලන කතන්දරයක් නෙමෙයි, ඒක ආර්ථික විද්‍යාත්මක තාක්ෂණික කරුණක්. ජාතික නාමල් උයන 31 වන සැවරුම සහ ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ සමාරම්භක උත්සවය පසුගියදා පැවැත්වුණා. එෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජාතික නාමල් උයන ආරක්ෂා වී තිබෙන්නේ පූජ්‍ය වනවාසී රාහුල් හිමියන්ගේ අපමණ කැපවීම හා ධෛර්යය මත බවයි.
මෙතර පූජ්‍ය වනවාසී රාහුල් හිමියන් ප්‍රකාශ කළේ ජනතාව පත්ව සිටින අසිරුතාවය පිළිබඳ ඉක්මනින් අවධානය යොමු කරමින් සහන සලසන ලෙසයි. අගමැතිතුමා, රටේ මිනිසුන්ට නම් ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි බොහොම. මම කියන්නේ ඔබතුමාගේ මම ඉල්ලන්නේ මේ වෙලාවේ ජාතියේ නාමයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවලා සියලුම ආගමික නායකයෝ සියලුම දේශපාලන පක්ෂ නායකයෝ කැඳවලා වට මේසයක් තියලා මේ ආර්ථික වැටලා තියෙන මේකට විසඳුමක් හොයාගන්න වැඩපිළිවෙලක් හදන්න. දැන් ওই ජනාධිපතිතුමාගේ උපදේශක මොකද්ද හිකුත් තියෙනවනේ හාමුදුරුවෝ එක්ක අවිලා ඒගොල්ලෝ කතා කරන්නේ ඇවිදilla මේ ජනාධිපතිතුමා සුදුහුණු ගාලා මේ අපේ ගොඩනැගිල්ල හදාගන්න මට වාහනේ හදාගන්න මට ඌවන්නේ කතා කරන්නේ නැහැ මේ රටේ මේ මිනිසුන්ට කණ්ඩ නැ දෙයනේ මෙන්න මේවා මෙහෙම කරපියව් කියලා. මම මේ කියන්නේ ඇත්ත. මොනවද ගිහින් ඔය බෞද්ධ උපදේශක සභාවෙන් කරපු කෙංගෙඩිය? සමා වෙන්න ඕනේ කාගේ හරි හිතරේ දුනා නම්. හැබැයි තොප්පිය හරිනම් දාගන්න. ඒකේ මට ගැටලුවකුත් නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අපේ දැන් ඉන්න ලේකම්තුමා විෂයපතේට මම දන්නේ නැහැ මේ විෂයපතේ දන්නවද කියලා. අගමැතිතුමා, මම මේ කියනේම හොඳට මතක තියාගන්න. කුඩම්මගේ සැලකිලි තමයි කරන්නේ ලේකම්තුමා. මම ගත්ත කෙංගෙඩියකුත් නැහැ. මට එයාට කරන්න පුළුවන් දෙයක්කුත් නැහැ. මෙයා කවුරුවක් කියන්නේ නැහැ. ඕකේ සර්, යස් සර්, ඕකේ සර් කියන එකනේ අපේ රටේ මිනිස්සු නිලධාරි ඔක්කොම කරන්නේ. මම ඒක කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. අවසානයේ ඔබතුමාට තමයි මේකේ ජාතිය අමතන්නේ මිනිස්සු හාමුදුරුවරු. මේ කතා අපිට සම්පත් ලබා දී තියෙන්නේ මිනිසුන්ගේ වගේම සත්වින්ගේ පැවැත්ම වෙනුවෙන් බව අපි කියන්න ඕන. නමුත් මිනිසා තමන්ගේ දියුණුවත් එක්ක ඇලට දොලට ගහට වැලට සතා සිව්පාවට කර ඇති හානිය සුළුපට නොවන බව ඔබ දන්නවා. එසේ රැකගත යුතු ඓතිහාසික පුරාවිද්‍යා සහ පාරිසරික වැදගත්කමක් තියෙන ජෛව විද්‍යාත්මක යුතු ඉතාම වැදගත් පාරිසරික කලාප අප රටේ තියෙනවා. ඒවා රැක ගැනීම සඳහා කැප වෙලා ඉන්න පරිසර වේදිනුත් අපිට ඉන්නවා. ඒ තමයි ගෞරවනීය වනවාසී රාහුල ස්වාමීන් වහන්සේ. ඒක හිමි නමක්. සංරක්ෂිත වනාන්තරයක් වන මෙම නාමල් උයන වනවාසී පූජ්‍ය අපේ රාහුල මාහිමියන්ගේ අපමණ කැපවීම හා ධෛර්යමත ආරක්ෂා වෙලා තියෙනවා කිව්වොත් නිවැරදි. තමන්ගේ පණ රකින්නවා වගේ උන්වහන්සේ මේ නාමල් උයන රැක ගන්න. උපස තිරුවානන් නිදියත් ආරක්ෂා කරන්නේ කියලා අපි දන්නවා. තම දිවි පරදුවට තියලා විවිධ අභියෝග තර්ජන මැද ඉටු කරන මේ ජාතික වගකීමට පරිසරයට ලැබි ලෝවැසි සියලු දෙනාගේ ගෞරවය හිමි විය යුතුයි. රජයක් ලෙස මේ සංවර්ධනය සඳහා යමක් සිදු විය යුතු නම් එය අපි අනිවාර්යයෙන්ම ඉටු කිරීමට ක්‍රියා කරන බව මා මේ මොහොතේ මාසීපත් කරන්නේ ඉතාම සතුටින්. මේ අතර ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාර පූජා භූමිය ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සොන්නස් පත්‍රය පිළිගැන්වීම සඳහා ජාපනයේ නාගදීප රජමහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකටද අද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් පුළුල් කරමින් නාගදීප විහාරස්ථානය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. 1983 පසුව මෙරටේ සිදු වූ අයහපත් සිදු වූ මත වසර කිහිපයකට වැඩි කාලයක් මේ ස්ථානය හුදකලා වුණා. වුවත් ඒක නිවැරදි. දකුණේ ජනතාව උතුරට ඒමට අවස්ථාවක් එදා තිබුණේ නැහැ. උතුරු පළාත කේන්ද්‍රීය යුද්ධ මේ ප්‍රදේශයේ සංවර්ධනය ජනතාව විනාශයට පත් කළ බව ඔබ තාම කිය යුතු නැහැ. නාගදීපය හා වෙනත් දූපත් වලට ගමන් කරන කටුවාන් චැතිය ප්‍රතිසංස්කරණය කිරීම නාගදීප විහාරස්ථානය වන්දනා කිරීම වැතිමුට අවශ්‍ය පරිදි නවාතැන් පහසුකම් ලබා දීම ඉදිරියේදී තවත් දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ජනබලයෙන් වත්මන් ආණ්ඩුව පළවා හැරීමේ කාලය දැන් එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කඹුරු පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඹුරු පිටිය ප්‍රදේශයේදී ගොවි ජන හමුවක් පැවැත්තුණා. අද හැම තැනකම පෝලි, පෙට්‍රල් පෝලිම, ඩීසල් පෝලිම, භූමිදල් පෝලිම, ගෑස් පෝලිම, කිරිපිටි පෝලිම, ආහාර පාන පෝලිම. ඇහුවම කියන්නේ මොකක්ද? මේකට හේතුව කොවිඩ්. මේ ඔක්කොම වෙන්නේ කොවිඩ් හින්දා. කොවිඩ් හින්දා ඩොලර් නැති වුණාලු. අසූචි පෝරණවට ඩොලර් ලක්ෂ 67ක් ගෙවන්නට ඒවට ඩොලර් තියෙනවා. ඇයි තෙල් ටික ගෙන්නන්නේ ඩොලර් නැත්තේ? දෙන්න මේවට උත්තර. 69 ලක්ෂයක් වරම දුන්නේ ජනාධිපති වරනේ. ජනතාව ප්‍රශ්න වලට මුහුණ දෙනකොට නිවටයෝ වගේ පලා යන්න නෙවෙයි. ළඟදිම එනවා මේ රටේ පොදු ජනතාවගේ වාරය. ළඟදිම මේ වාරය එනකොට මම තමුන්නාසලට කියනවා උද්දච්ච කමින්, මහන්තත්ත කමින්, ආඩම්බරෙන් අරාද ටයිකෝඩ් ගහගෙන වායු සමීකරණය කරපු සීත කාමරවල ඉඳගෙන පොදු ජනතාවගෙන් ඈත් වෙලා, පොඩි මිනිහගෙන් ඈත් වෙලා, සාමාන්‍ය ජනතාවගෙන් ඈත් වෙලා, රට වැසියාගෙන් ඈත් වෙලා
කැටි වලාකුළු වල ජීවත් වෙන මේ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන අවස්ථාව තමුන්නාසලට ලැබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.